ජනතාව ඇත්ත වශයම විදුලිබිල වැඩි කරන්නත් කලින් අපාස තත්වය තමයි හිටිය. ඔබ දන්නවා විදුලිබිල වැඩි කරලා මාස ගණනාවකට කලින්. මේ රටේ අහිංස ජනතාවට ඒ වැඩිකරපු විදුලිබිලවත් ගෙවාගන්න බැරුව හිටිය. ඔබ දන්නවා විදුලිබල වැඩිකරාගෙන් පස්සේ මේ රටේ පවුල් හැත්ත පන්දහකට ආසන්න ප්‍රමහණයකට විදුලිබිල ගෙවාගන්න බැරි තත්ව පත් වුණ. ඒකෙන් සමහර පවුල් දුි බල ගෙවන තමන්ට ආදායමන් නැති නිසා. තොර විදුලි බිල විසන්ධිකරපුහම ගෙදර විදුලිය විසන්ධි කරපු හම ආයි නැවත ඒ විදුලිය ලබා ගැනීම සඳහා ගාස්තුව ගෙවනකොට විසන්ධි කරපු මුදලට රුපියල් තුන්දාහක් නැවතකි වන්නන්. විදුලි බිලට අමතරව විසන්ධි කරපු නිසා රපාල් තුන්දාහක් නැවතකි වන්නුවුන්. ඔබද අන්න අද අයින්සක කම්කරුවකුගේ ආදායම රුපියල් තුන්දහට වට අඩුයි දවසේ ආදායම. එ තමන්ගේ දරුවන්ට කන්න තියෙන දවසේ කෑමවේලේ ඒ වියදම නැවත විදුලිය ලබා ගැනීම සඳහා ග්‍යවන්ඩුවෙනවා විදුලි බල මණ්ඩලේට. එහෙම තිය නොකට තමයි තවත් සියයට දාටකින් මෙයයි විදුලිය වැඩි කළේ දැ අපිට කියන්න තියෙන්නේ අ ගෝටාබේ රාජපක්ෂ මහත්තය හිටපු කාලේ පැය දහතුනක් ඉතර විදුලිය තිබුන් නෑ අපි අඳුර හිටි දෙර අපිට අඳුර ඉඳල පොරුදුයි. දැන් විදුලිය තියාගෙන අපි අඳුරෙ ඉන්නවා. මොකද විදුල තියාගෙන අඳුර ඉන්නේ අපිට විදුලිය දරාගන්න බැරිවිදිහට මේ ආණ්ඩුව සියට විශ්ස සයට දාට සීයටට විසිහතර වැඩි කරගෙන 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 . ආ්ඩුව හිතාග ඉන්නේ මෙරටේ ජනතාවට අසීමිට ආදායමත් තියෙනවා ආණ්ඩුව සිතූ පැතුූ මොහොතේ වැඩිකරන තෙල්මිල විදුලිබිල ජලමිල ගෙවය මේ හැකියාවක් මෙ රටේ ජනතාවට තියනෝ කියලා. මොකද රාජ්‍ය සේවකයෝ සහ මේරටේ ජනතාව මේ තරං ආර්ථික පවස්ථාවල හිටියට ආණ්ඩු පක්ෂය ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු මේ ආර්ථික අර්බුදේ නෑ. මේ ආර්ථිකරර්ුදය ඉන්නේ න්ඩු පක්ෂය මතීවර ඇතිවරු අරුණ හම සියලුම දෙදනා මේේ රටේ. ඒක නිසා ආණ්ඩුවට මේ විදුලිබිල වැඩිකරණ එක හදවතේ තෙතමනයක් ඇතිකරන දෙයන්න නෙමේ. මොක දේගොල්ලට අනුවමක දරාගන්න පුළුවන්. දි දක්න ආ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාධ්‍යශරහට ඇවිල්ල කියනවා ඔවු විදුලිබිල වැඩිකරන එකට අපි නං ආකමැති තමයි දිහ කරන්න දෙන්නේ මේක තමයි කරන්න තියන හොඳම දේ කියලා. අකමැතිනම් මොන කෙන්ගෙඩියටද විදුලිපිල වැඩි කරන්නේ. හරි එක්කෝ රටේ ජනතාවගේ ආදාෑම වැඩිවෙලා තියෙනවානම්. ඒහම ඇත්තා රටේ ජනතාවට ලබා දෙන පහසුකම් එකන අධ්‍යාපනය සෞඛ්‍ය යටි තල පහසුකම්. රජය විසින් ඉහල නංවල තියෙනවානම්. රටේ හොඳ ව්‍යාපාර ශේෂයක් තියෙනවා නම්. එහෙම විදුලිපිල වැඩිරන කොට න ාටුවෙන් හරි රජ මන්ත්‍රීවලොට කිය වැඩිකර ගන්න පුොුවන්. මේරට මිනිුසරට කණ්ඩත් නැතුව ඉන්නකොට. දැනට යන විදුලිත් ගෙවාගන්න බැරවන්න කොට. ඒකත් නිසන්ධි කරලා නැවත විලිි විදුල බාදෙනකොට තුන්දහක් ගෙවන් වෙලා තියනකොට සියර දාටකින් වැඩිකරපුොහම අපිට අද ඉන්න වෙලා තියෙන්නේ අඳුරේ මිසක් විදුලියේ ආලෝකය නෙමින්. අ ය අතමවර ම් යමාර ග ලා හිටපු ඇමතිවර අවිවත් කරන්න කියන කාරණය අපි එදායි නම්ම කිවවා හිටපු සෞ්‍යෑමති කෙලිය රඹක් කැල්ල මේ තනතුරට සුදුසු නැහැයි කියන ස්ථාවරේ අපි පැහැදිලිවම හිටිය අපි අදටත් ඉන්නවා අපේ ස්ථාවර. එතුමාව ඉවත් කරා එක හරි. නමුත් එතුමා වටාහින්න චෞර දූෂිත නිලධාරී ඒ කල්ියට විරුද්ධ නීතිය ක්‍රාත්මක වෙන්න ඕන. එනිසා තමයි අපි වර්තමාන සෞකැමතිවරයගහන්නේ ඔබ කොහොමද මේ අයට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ අය තාමත් අදටත් දවස් දෙකක් විතර වෙනවා ඇතුමා වගක ඉම්භාරරගන මේ අමාත්‍යන්සේ ඒ පුට්ුවලේ ඒ විදිහටම ඉඳගර එක තම අපිට තියනකශ ඇත මමහනගාට වෙනවා විශේෂෙන් මේ එතුමිය අපි ජාත්ක ලයිස්ටන් ගැනීම පිළිබඳව ඒවගේම දැම් මේ පිළිබඳව පරීක්ෂණ සිදුවෙනවා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ කතානයකතුමාගේ ප්‍රධානක් අපි ඒ පරීක්ෂණයට ඉඩකඩ සපයන්න ඕන අපි පූර් නිගමනයන් වලට එෙන් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපිට එම පූර් නිගමනයන් කිරීමේ තාක්ෂණි ක හැකියාවන අපේ TVව දත්ත බල්ලත් නැහැ ඒවගේම අපි සාකීකරුවන්ගෙන් සාක්කීම සලත්නෑ මේ දෙපැත්තෙන්ම කියන මාධ්‍ය වලින් හෙළිදරව වෙච්ච තොරතුර විතර අපිතිී. එනිසා අපි විශ්වාස කරනවා මේ පිළිබඳව ුණ නිර්මනයකට අවශ්‍ය වෙන්නේ නෑ අපි විශවාස කරනවා ශේෂ මාණ්ු පක්ෂ ියෝජනය කරන මන්ද්‍රීවරද පක්ෂ ූෝජනය කරන මන්ත්‍රද දනකුත් වගේම කාන්තා මන්තීවරයන් දුගුන්ගේ සයෝ ගැත්න් ලබාගන්නවා පතවාතානවා වගේම එඒ අය මේ පිළිබඳු විශ්‍රේෂ්නය කරල කරුණු අධ්‍යනය කරලා ශක්කී සටහන් කරගන එයාය පාර්ලිමේන්තුවට සහ ගරු කතානායගතුමාටඒ අයගේඒ තොරුතුරු ටික ලබාද ඒය අනු අපිට තීරණයක් කරන්න පුළුවන් හැබැයි මොනා වනත් අපි කනගාතු වවා පාර්ලිමේන්තු මත්‍රීවර හැටියට මේ මෙවැ තත්වයන් පාර්ලිමේතුව තුළ ඇතිවීම ගො හේතුව පාර්ලිමේන්තුවට ජනතාව ඒ තියන විරෝධය වැඩිවීමට හේතු සාධක වනවා මෙවැනි කාරණා. ඒ වගේම උත්තරීත ාලි මේන්තුුවකගේ ලි හඳුන්වනොකොට අපි උත්තරීතරව හැසරන ල වි්වාස කරනවා. එනිසා එ පිලිබඳවත් මේ වන කොට අපේ පක්ෂ නීතිමය කටයුතු අගණ තියෙනවා මේ වට උසාවිය තියනවා එතුමියගේ පිළිබඳව නඩුවක් විවාාග වෙන විශේෂ එතුමිය ශ්‍රී ලාංකීය. කාන්තාවක්ද එම නැත එංගලන්ත පුරවැසි භාවය තියන කෙනෙක්ද. දිත්ත පුරවසිභාවයක් නැතුව එංගලන්ත පුර වැසි භාව පමණක් තියනෙනෙක්ද එහ මුත් ඒකත් ඉති හා ගතවන ශ්‍රී ලංකාක පල්ලිේත ජනයකර එකක් විදේශගත කාතාවටත්නවා. ති මේ පිළිබඳව අපි තොරතුර දන්න්නේ නෑ මේ පිළිබඳව පරීක්ෂණ සිදුවමින් පවතින මේ පිළිබඳව උසාාවයේ කරුණු වාර්තාවනවා ඇ පිළිබඳව අපිට අදහස් දක්වන්න බෑ හැබැ අපි මාධ්‍යයේ දකින තොරතුරු. පිිබඳව අවබෝධයෙන් කටයුතු කර මා ස සංෝධය ද ුවේ ේකම්රය ඇැ රස්තල්ල මී මේ විස් පක්ෂට ැඩීම අමාතගර ගැඩ කිය මේ ග තු විභක්ෂ කොම නැ ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයන්නේ අපිට ප්‍රශ්නයන්නේ අපිට මේ රීට වඩා රටේ ප්‍රශ්නතියනවා අර මෙතුම හබව විදුලි ිලේ පශ්නිට ීට වඩා ප්‍රශ්නයන් අපිට අවෂසද ම ප්‍රශ්නයන් තත්ත්වයෙන් බාලවෂත රටට ගෙනල්ලා රෝගීන්ට දෙනක ප්‍රශ්නයන් කුඩා දරුවන් එකසිය හැට අටක් දූෂනයට පත්තලා විස්සක් ගැබිණ මාහතාවන් බාට පත්වයනක අපිට ප්‍රශ්නය ය අපට රටේ ගොඩ ප්‍රශ්න තියනවා අපිට පොට්ටුවේ ප්‍රශ්න ආ්ඩුව ප්‍රශ්ය දා ගුන් ප්‍රශ් ගුලොට තමයි ලොක ති ප්‍රශ්න ොු ල ර වට ගොල හිතව්‍ර දෙන්නේ තනතුරුවලට ඒ ගොල්ලුන්ගේ කැඩෙන්නේ තනතුරු. ඇ තිකක් ඇැව වෙනකට ඇති වෙනකට හැබැ අපේ හිතරි දෙන්නේ අපේ හිත් කැඩෙන්න්නේෙත් මේ රටේ ජනතාවට කරලා තියන මේ විනාශ මේේ ආ්ඩුව මහත දැක්කාම අපිට කලක. කේලී රතු කැ ප්‍රමශව දන් පස මකැකවේ කෙහෙලිය රමුක් කැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සහ ඒ කණ්ඩායම කරපු දෂිත ගන්ු දෙනු සහ වංචික ක්‍රාදාමයන් වලට නීති ක්‍රියාත්මක වෙනකම් මේ ප්‍රශ්නය නිර කරණය වෙන්නේන්නේ.